සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා Whatsup YouTube channel එකත් එක්ක තුලා ඉන්න සියලු දෙනාටම. මෙතෙක් කාලයක් Whatsup YouTube channel එකත් එක්ක තුලා හිටියා වගේම ඉස්සරහටත් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගම අද වැඩි කතා විස්තර නැතුව අපි කතා කරන්න යන්නේ Herbline කියන ආයතනය ගැන. මේ ගැන මම මුලින්ම වීඩියෝ එකක් කරලා දිනා. මේ වීඩියෝ එක ඔන්න ඔයගලන්ට දැන් මේ කාඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා නැත්තම් එතකොට අපි මේ වීඩියෝ එකේ කතා කරා කොහොමද Herbline ආයතනයට join වෙන්නේ, මොනවද හම්බෙන benefits, මොනවද අපි ඒක වෙනුවෙන් වැය කරන්න ඕනේ කියන එක ගැන කතා කරා. මම සරල විදිහට කිව්වොත් අපිට ඒක වෙනුවෙන් වැය කරන්න තඹ සතේකවත් දෙයක් නැහැ. පුංචි පුංචි data ටිකක් වැය කරලා ඉවරලා ඒකේ account එකක් විතරයි අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ යන පාත් එක මේ වෙනකොට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්, ඊට වැඩි මම හිතන විදිහට ඊට වැඩි ප්‍රමාණයක් Herbline ආයතනයත් එක්ක එකතු වෙලා තමන්ගේ part time job එකක් විදිහට කරගෙන යනවා. ඒ වගේම මේකෙන් හොඳ ඉන්කම් එකක් ගන්න කට්ටියත් ඉන්නවා. මේ වෙනකොට ගොඩක් කට්ටිය Facebook, WhatsApp වගේ මාධ්‍ය ජාලා වලින්, ඒ වගේම ස්වර්ණවාහිනී ආයතනයේ මේ Herbline ආයතනය ගැන විවිධ වැඩසටහන් වෙලා තිනවා, ඒක ගැන දන්න ඇති. අද අපි කතා කරන්න යන්නේ මේ Herbline ආයතනයෙන් අපිට join වුණාන් පස්සේ අපිට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් create කරනවා. ඒක අපි හැමෝම දන්නවා. ඒත් මේ create වෙන වෙබ්සයිට් එකේ ගොඩක් කට්ටිය මේ වෙනකොට ප්‍රශ්නයක් තමයි කොහොමද ඕඩර් එකක් දාගන්නේ. එතකොට ඕඩර් එකක් දාගත්තාන් පස්සේ කොහොමද මේ දේවල් මේව කරගන්නේ. ඊට පස්සේ ඕඩර් cancel වෙනවා. ඊට පස්සේ ඩ්‍රොප් ෂිපින් එකක් වගේ දාද්දි පොඩි පොඩි ඩවුට් හදනවා. ඊට පස්සේ මේ account එක create කරද්දි ඊට පස්සේ account details set කරද්දි ඒ වගේ ගොඩක් දේවල් වලදී ප්‍රශ්න වෙලා account create වෙන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අන්න ඒකදී අපි හිතුවා මෙන්න මේ Herbline ආයතනය ගැන යන system එක සම්බන්ධව episode විදියට ඔයගලන්ට video set එකක් අරන් එන්න, කොහොමද මේ website එක handle කරගන්නේ කියන එක ගැන සරල අවබෝධයක් ලබා ගන්න. එහෙනම් අපි අද මුලින්ම කතා කරන්න යන්නේ මම register වෙන එක ගැන වීඩියෝ එකක් මම පළවෙනි වීඩියෝ එකේම කරලා තියෙනවා. ඒතකොට ඒක ඕනනම් ඔයගලන්ට බලන්න පුළුවන්. මම අද කතා කරන්න යන්නේ කොහොමද Herbline ආයතනයේ register වුණායින් පස්සේ අපි සරලව order එකක් දාගන්න කියන එක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි, මේ විදිහට website එකට log වෙලා අපිට අවශ්‍ය item එක තියෙන තැන මේ විදිහට select කරලා ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙතන අනිවාර්යයෙන්ම මෙතන ස්ටොක් එකේ බඩු තියෙනවාද කියලා වෙලලා ස්ටොක් එකේ quantity තියෙනවා නම් මෙන්න මේ විදිහට price එකේ click කරාම add to cart කියලා එනවා. මේන්න මේක click කරාම ඔයගලන්ට පේනවා මෙතන red වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක එකපාරක් අනිවාර්යයෙන්ම click කරන්න. ඒ කියන්නේ ඔයගලන්ට quantity එකක් නම් එකපාරයි, දෙකක් නම් දෙපාරයි, ඒ වගේ බල්ලි වෙලා click කරගන්න. නැත්නම් මෙතන කාඩ් එකට කීපයක් add වෙන්න පුළුවන්. දෙපාර තුන් පාර click කරාම ඒක නිකන් signal තියෙන තැනකට යන හරියටම බල්ල order එක දාන්න. ඊට පස්සේ මේ විදිහට කාඩ් එක අපිට select කරාම පස්සේ මෙතනින් view chart කරන්න පුළුවන්. view chart කරාම මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට order එක පෙන්වන්නේ. discount එකත් එක්ක මේ විදිහට order එක පෙන්වනවා. ඊට පස්සේ මෙතන proceed to pay කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ගේ details ටික පෙන්වනවා. මේක direct sale එකක් දාන නිසා ඔයගලන්ගේ account එකෙන් log වුණාම මෙතන මේ විදිහට ඔයගොල්ලෝ දීලා තියෙන account details ටික, ඊට පස්සේ address නම්මන ඒ ටික මේ පෙන්නනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන ඒ ටික හරියද කියලා බලලා ඉවරලා check කරලා වෙනස් කිරීමක් කරනවා නම් මෙතන වෙනස් කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක drop shipping එකක් නෙවෙයි නිසා. ඒතකොට direct sale එකක් දානකොට අපිට ඒ details වලටම තමයි sale එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන යටින් නැවතත් පෙන්නනවා ඔයගලන්ගේ sale එකේ විස්තර ටික. ඊට පස්සේ shipping cost එකත් එක්ක සම්පූර්ණ total order එකේ total price එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඒ ටිකත් හරියටම check කරලා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට proceed order කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට order එක confirm වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක නැවත ඔයගලන්ගේ account එකට log වෙලා දාපු order එක ගැන feedback එකක් ගන්න. මොකද order එක වෙලා තියෙන්නේ, order එක confirm වෙලා තියෙනවද, payment එතනින්ම කරනවද කියන විස්තර ටික ඔයගලන්ට මෙතනින් මේ විදිහට ඔයගලන්ගේ order එක බලා ගන්න පුළුවන්. order එක මෙන්න මේ විදිහට පෙන්නනවා. order number එක, ඊට පස්සේ දාපු දවස මේ විදිහට date එක, ඊට පස්සේ මෙතන processing කියලා වැඩිලා තියෙනවා. ඊට පස්සේ මෙතන total එක පෙන්නනවා. මෙතන ඊට පස්සේ order එක confirm වුණායින් පස්සේ මෙතන tracking number එක වැටෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට නැවත order එක view කරන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් මේ order එකට bank account එකකට සල්ලි කියලා මෙතන pay sheet එක ගෙවපු receipt එක upload කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන cancel කියලා තියෙන අවශ්‍යතාවයක් තියෙනවා. ඔයගලන්ට order එක cancel කරන්න පුළුවන් order එක expect වෙන්න කලින්. ඒ විදිහට තමයි direct sale එකක්
දාගත්තයන් පස්සේ අපි ඩිරෙක්සේලක පෙන්න්නේ ගොල මේ දවස් දෙයක් විතර නට මෙතන ට්‍රකින් වැටිල නැත්තම් ්‍රකින් නම්බර ගොලට වැටල නැත්ත මෙන්න මේ ඕඩර් නම්බර එත් එක්ක කම්පෙන කතා කර ්‍රකින් ටල නැ කියල දන්න දැටන බෝදුරට හෙම ප්‍රශ්න ඕඩර් සාමාන්‍යයෙන් දවස් දෙකක් හෝ තුනක් ගැනකොට අනිවාර්යම ඩිලිව වෙනවා එවිදිර තම අපි ඩිරෙක්සේල් එකක් හර්බ්ලයින් කකවන්් එක හරහා දාග අපි බල මුලිම කොහොම අපි ඩොප්ෂිපින්න එකත් දාගන්න කිරවෙල්ලා ඩොප්ෂිපින්න දාගත අනිවාරය ඔකොල වැදගත්ම දෙයක් තමයි පුළුවන්තරන් ්‍රයි කරන්න තමුන් අඳුරන කෙනෙකට ඩොප්ෂිපින්න එක දාන්න මුොත් දැම්ම තියෙන වාතාවරණත් එක්ක කම්පනී නම ඩවන් කරන්න ගොඩක් කට්ටිය විධ පක්්‍රම භාවිතා කරන කරවෙලා අපිට මේ නොට අරංචල තින අපි මුලින් බලම ඩොප්ෂිපින්න දාන කොහ මුලින් අපට අවශ්‍ය ෝඩ එක මේ විදිර අපි හිල්ලි වෙලා සිලෙක් කරගන්න සිලෙක් කරගෙන දෙමන් දාන්න යන්නේ කොපිය එක දොට මෙන්න මේ විදිර මේක මිල ක්ලික් කරලා ඊට පස්සේ ඇඩ්ඩු කාඩ් කියන එක දීලා අපි ඊට පස්සේ කාඩ් එකට ලොග නැලස මෙතන මෙන්න මේ විදිර පෙන්වා අපිට කාඩ් එකට පස්සේ අපි view chart එක අපි බලනවා කොහොමද තියෙන්නේ කියලා මෙතන විස්තර ටිකක් දාලා තියෙනවා ඊට පස්සේ අපිට මෙතන product එක මොකක්ද කියලා පෙන්වනවා ඊට පස්සේ මිල මෙතන පෙන්වනවා quantity පෙන්වනවා මෙතන නම් quantity උඩ ගලන් වෙනස් කරන්න පුළුවන් ට කල වෙල කපල ගලට කැමති ගන ගහන්න පුළුව තොක අනිවාර දැනගන්න න ටොක් එක තියෙන ගන්නට වැඩිපුර ගහන්න යන්න පතකොට එතන පොඩි ඩව්ටක් කන ඉට පස මෙතන මේ විදියට විස්තරටික පෙන්න්නනවා විස්තරටික පෙන්න්නවා මේ විදියට මේ විදි ඩොක්්ිපින්න එක දාරගන දාගන්නකොට අපිට මෙන්න මේගේ ඩොප් ඩවන් මෙනුව එකක් කෙන මෙ ඩොප් ඩවන් නුවගේ බුක්ලට අවශ පුදල න්න අපට බුක්ලට් එක මෙතන කරගන්න පුලන් තොටකට වෙනම රුපියල් දෙේ පහ චාජය කැටන ට පස මෙන්න මේ විදිර ගොල්ලන්ගේ මුලින් මෙෙනවා ඩොප්ෂිපින්න එක නමක් පිල් කරන්න තොට අපිට මෙතෙන්ට අපිට ඒ අදාල ඩොප්ෂිපින්න එක ඉල්ලව පුද්ගලයාගේ නම ඇඩ් කරන්න පුළුවන් ඊළඟට මෙතන ෆෝන් නම්බ එකක් ඉල්ලනවා එකට අපිට මේ විදිට යාගේ ෆෝන් නම්බ දෙකක් ෆිල් කරන්න පුළුවන් ඉට පස ඇඩ්‍රෙස එකට ඒ පුද්ගලයා ඇඩ්‍රෙස එකකොල හරියට මහගන්න ඕන ඒ අහගන්න ඇඩ්‍රෙස එක හරියට මකුරු ගලපල මෙතන බලලා ටයිප් කරල බල්ලි වෙලා නැවත පරක් ප්‍රීචෙක් ඇදීල බලන්න අනිවාරෙන්ම මේ කියන ෆෝන් නම්බ ඉට පස නම ෆෝන් නම්බර් දෙක හරි දෙ කියෙන අනිවාරෙන්ම රීචෙක් ඇත් දෙන්න ඇඩ්‍රෙස එක තිගෙන ඔගලන්ට මේ ලයින් ටුව එකෙත් ඇඩ්‍රෙස එක ගහන්න පුළුවන් ඉට පස මෙතනින් එක පාරක් කලික් කරලා ඔගොල්ලොන්ට තමුන්ගේ සිටියක සිලෙක් කරන්න පුළුවන් ඒ අදාළ ලාගම සිටියක මෙතන සිලෙක් කරන්න පුළුවන් නරේෂන් එක ඔගලන්න මුකු ටයිප කරන අවශනය එක එමට තිබට ප්‍රශ්නයක් වෙන්න ගස මෙතන ඕඩ ඩිස්කවන්් ෝ කියන තැන අනිවාරෙන්ම ඔගොල ඩිස්කවන්් එක තමුන්ගේ කවන්් එකට ඇඩ් කරගන්නන ඇඩියුව කවන්් කියන එක දෙන්න ඕනේ ඉට පස මේ විදියට ඔගලන්ගේ ඕඩර එක මොකක්ද කොන්ටිටිය මොකක්ද එඩික ඔක්කොම් මෙතන පෙන්න්නවා සිපින් චාජ ගත්තක සම්පූර් නොකළංග ඕඩර එක කොස්්ට එක මෙතන පෙන්වා රුපියල් දෙදා සයිසේ පහක් විදිරි ටවස මෙතනින් ඕඩ එක ප්‍රොසිට් කරයින් පස්සේ ඔගුලන් ගැර දාලා තියෙන එකට යන අනිවාරම ප්‍රසිට් කරන කලින් තව පාර ක්‍රීචක් ඇදල බලන්න මේ කියන ඩීටෙල්ස් ටික හරියට මෝගොල්ලු ෆිල් කරලා තියෙනවද කියලා ආගේ විදිර තමයි අපි ඩ්‍රොප්ෂිපින් නොඩ එකක් නිවැරදිව හර්බ්ලයින් අකවන්් එකෙන් දාගන්නේ